ත්මිත් ව දවසින්දවස ශ්‍රීලංකාවේ ආර්ථිකය විශාල අර්බු දෙකට තල්ේ මින්තිබෙනවා. කෙනෙකට කියන්නට පුළුවන් මේ ආර්ථික අර්බුදියහිට හේතුව මේ වසංගතය කියන කාරණි. හැබැයි ඒක බොරුවක් කියනක මේ රටේ ආර්ථික විද්‍ය පිළිබඳව හදාරපු බොහෝ දෙනෙක් කියෙන කාරණයක්. ඒකට හේතුවත් තමයි, මේ වසංගත තත්ව ඇවීමට පෙරයිින් දම්, ශ්‍රී ලංකවේ ආර්ථිකය කඩාාවට මින්තිබුණ. මේකට බලපාපු ප්‍රාන හේතුව තමයි ගෝටාබේගේ ඩිය්කාලින් නොවන ආර්ථික ප්‍රතිපත්ති. එහමන්න තම් එදාවේල ගටගහගන්න ආර්ථික ප්‍රතිපත්ති. මිටටෝණ අද වෙනකොට අපේරටේ බෞතරයකට පාං කියාගන්න විද්‍යක් නෑ. හැටනමලක්ෂයක් හරක් මරක් ගෝටත් ජනාධීප්‍රති වෙනකොට කිරිපත්කාවට අද වෙනකොට ගෙදරන් අහිංසක දරුවට කිරිබීදුරුවක් ගෙනත් දෙන එකත් විශාල ප්‍රශ්නයක් වෙලාාති වෙනවා. මේරටේ බෞතරයක් පවුල්ලලට අද වෙනකොට තුම් වෙල කන්න විදිහක් නෑ. මහා ලොකු ආර්ථක විද්‍යාවල් ගෙන කයිවාරු ගහපු බඳුල ගුණවර්දනලා අදවනකුට අපේ රට මිනිසුන්ට හදලදීල තින ර්ථිකය ප්‍රතිඵලයක් විදියට පොල් අඩලයක් සල්ලිවලට ගන්න තත්වට රර්ත් ආර්ථිකේ වැටිලා. මිට්ටුව නේවිතරක් නෙමෙයි. මේ වනකොට අපේරටට ගන්නන. බොහෝ ආනයනින්ක බහන්ඩ සීමා කරලා තිබෙනවා. මේ ප්‍රතිඵලයක් විදිට දැනටත් අත්‍යවශ්‍ය බහන්දවල විශාල හිගේයක් පවතිනවා. ඒ විත්තරක් නෙමයි. ෞෂද වගේ දේබල්වෙලත් බරපතල හිඟයක් පවතින බව තමයි විශ්වාස කටයුතු ආරංච මාර්ග සඳහන් කරන්න. හැබැයි අපේරටේ මිනිස්සූ මේ බිදියට දුක්විි නිද්දි. ආණ්ඩුව කියනවා හෙට වෙනුවෙන් අද දුක් පිට පල්ලා ඒමන් නැත්තම් බඩගින්නට බඩේ පටි තදකරගෙන වැඩකරපං හෙට සමෘද්ධයක් ඇති වෙනමයි කියන කාරණි. හැබැයි සාත්‍ය වශයම මේරටේ ආර්ථික සමෘද්ධිය ඇතුවෙලා තියෙන්නේ රාජපක්ෂ පවුලේ කීබදෙනකුට පමණයි උන්. ේ රටේ මිනිස්ු කොච්චර හදුක්විින්දත් කොන්දේසි විරහිතව සැප සම්පත්විඳෙනවා.මේතවරණ දැනට තරාජපක්ෂ පවුල ඇතුළු මේරටේ දේශපාලන බලය අල්ලගෙන ඉන්න සියලුමදෙන කොන් දේසි විරහිතව විදේශවලින් ගෙන්මන ආනෑනික බහන්්ඩ පාවිච්චි කරමින් සුපිරි ජීවිත ගත කරනවා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ තමන්ගේ කොල්ලා නැතම් මැද කොල්ලා තමන්ගේ කාර්යමණ්ඩල ප්‍රධානය හැටියට පත් කර ගත්තා. ඔහු පෞ්ගේ කාලය පුරාම මෙරටේ බරපතල චෝදනවලට ලක්ක චපුද්ගෙලෙක්. තමන්ගේ තමන්ට එරුව පැමිණි සමහර පුද්ගලයෝ එම නැත්තන් තජුඩිල්ල වගේ පුද්ගලයෝ ගෙනහිල්ලා ප්‍රසිද්ධී අමුවම මැරීමේ චෝදනාව හුට තියෙනවා. එවිතරක් නෙමෙයි අධ්‍යාපන සුසකන් නැමැතුවේ තමයි නාවික හමුදාවේ ඉහෙළ තනතුරු දරලත් තිබුණ. එක් එසේ වෙතත් යහපාන ආ්ඩුව තිමුණු කාලක්ඩිකමනිසා මේ පාදදියන්ට දඩුවම් කරේ නෑ. ප්‍රතිඵාලයක් විදිහයට හිරේ ඉන්නවුන් අද රජගෙදර. රදගෙදර ඉන්නවනුම්න් අද ඉන්න හිරගෙදර මේ අවාසනාවන්තතාත්වයක්. මේ වනවිට මහින්ද රාජපක්ස රාජපක්ෂ පවුලට සම්බන්ධ පවුල් දෙසීඒකට. රජයමගින් ආහාරහා පාන අවශ්‍ය කරන දේවල් සැපීමේ වගකීම බාරාලන්තියෙනවා. මේ වගකීමත් ්‍රජුවම පවරලාතියෙන්නේ තමන්ගේ දෙවේ නිපුූතාට. ඒ කියන්නේ තමන්ගේ කාර්යම්ඩල ප්‍රධානයටට තමයි පවරල තියෙන්නේ රාජ පක්ෂ පවුල් සම්බන්ධ පවුල් දෙසියකට අවස්ස කරන ආහාරහ හාපාන සැපීම. මිටටොරනි මේ කාලකන්නේින්ගේ බඩවල් පුරුවන්නේ මැදමුල්ලින් ගෙනනපු දේපලවලින් නෙමෙයි. ඔබක් මත් බොහොම අමාරුවෙන් බාණ්ඩාගාරයට රජු සහ වක්්‍රවිදියට ගෙවල තියෙන බදුවලි. ඊට අමතරව ජාතියන්සරව වශයෙන් ගන්න නයවලි. මෙවට අවසානේ වන්දිගවන්න වෙලාතියෙන්නේ අපිට. තෝරණනි හට නම ලක්ෂයා කරක් ගෝටත් මරත් බලියයට එනකොට කිරිබාත්කෑාවට අදේ වෙනකට හතේ හත මැදිලත්ති වෙනවා. මේ තත්ත්වෙන් නිසා මේ කාලකන්්‍යිතත්වෙන් මේ රට ගොඩගැනීමට හැකියාවක්ති වෙන්නේ පුද්ගල වෙනසකින් නෙමෙයි ප්‍රතිපත්තිමය වෙනසකින්. ඒ නිසා අන්න ඒදේ කරන්නට පුළුවන්. ගැන හැඟීමක්ති වන දැක්මක්තිවන සමාජ දේශපාල ක්ඩෑමක් සමග අපිෙරටවමු. මෙට්‍රෝනි අගන තු ජදානයක් ්‍රමතිබෝ බසී පත් තරමීමින් මහාව බින් සමුගාන්ඩෝ. ඔබස සෑමට ජය.